අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාරවලි ඔබ සියලු දෙනාටම වසර 8ක් පුරාවට ඔබ මග බලා සිටි ඒ සිහිනේ මම හිතන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලා සිටි සිහිනයක් සැබෑ වෙන දිනයක් බවට අද දිනේ පත් වෙලා තිබෙන්නේ ඒ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදිනේදී ආරම්භ වීමට නිමිතව තිබෙන පළමු තරගයේ කොලඹෝ කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පළමු තරගයේ සඳහා සියලු කටයුතු සූදානම්ින් තිබෙන යාත්‍රාවාරයේ ඊයේ දිනේදී අපි ජැෆ්නස් ස්ටේඩියම්ස් කණ්ඩායම සමගින් කණ්ඩායම ක්‍රීඩකින් ඉදිරික් සමගින් ඔබ හමුවට පැමිණියා ඊයේ දිනේදී පොරොන්දු පරිදි අද තරගය පිළිබඳව විශ්ලේෂණාත්මක ඔබ සමග තොරතුරු බෙදා හදා ගැනීමට අපි පැමිණ තිබෙන සජීවීව මගේ සුපුරුදු සගයා ඇසල තාරුක ඒ වගේම කලකට පස්සේ ගයන් අත්තනායකත් සමගින් මතන්නේ මේ පාසල් ක්‍රිකට් වල අපි පුහුණු කරුවන්ගෙන් අපි දක්න පෙරලිකාර පුහුණු කරුවෙක් තමයි ශානක දිසානායක මහත්මයා. ඔහුත් සමගින් අපි අද සාකච්ඡාව ආරම්භන්නේ. අයබෝන් ඔබ සියලු දෙනාටම අයබෝන් සුනේ. හරි, අපි මේ මේ තරගාවලිය අපි මම හිතන්නේ මේ විශේෂයෙන් අපි පැත්තෙන් මේ මොකද කලකට පස්සේ අපිත් එකතු වෙන්නේ ගයන්න මේ ලංකාවේ තවත් සංදිස්ථානයක් බවට පත් වෙනවා නොඅනුමානයි. මේ ක්‍රිකට් තරගාවලිය තවත් පෙරලිකාර සංදිස්ථානයක් බවට පත් වෙනවා නොඅනුමානයි. මේ ලබාපු සාර්ථකත්වය කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ? ඔව්, විශේෂයෙන්ම සුනේත් අපි ගොඩක් කාලයක් බලන් හිටිය මේ වගේ අවස්ථාවක් එනකන් අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඒ වගේම ඩොමෙස්ටික් තරගවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙනකම් මෙවැනි අන්තර්ජාතික තරගාවලියක් ක්‍රීඩා කිරීමට අපි දකිනවා IPL තරගාවලිය තුලින් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙනවා. නටරාජන්, ප්‍රිතිෂෝ, KL රාහුල් වැනි. ඉතින් අපි අපිට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ තරගාවලිය තුලින් ඒ වගේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අපේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන දස්කම් දක්වීම. ඒ වගේම තමයි මේක ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයන්ට ලොකු අත්දැකීමක් ලැබෙනවා. විශේෂයෙන්ම ඇන්ඩ්‍රූ රසල් මේ තරගාවලිය ක්‍රීඩා කරන ඔහු තමයි T20 පිටියේ සිට පතාක යෝධයෙක් වූ. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් එවැනි ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ගොඩාක් මේ තරගාවලිය ක්‍රීඩා කරනවා. එතකොට මේකෙන් ලැබෙනවා හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට ඔවුන්ට අන්තර්ජාතික අත්දැකීමක් ලබා ගත හැකි. කොහොමද මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ, කොහොමද මැදදී බැට් කරන්නේ, එක්ස්පීරියන්ස් බැට්ස්මන් කෙනෙක්. ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තරගාවලියක් මේක. ඉතින් සුබවාදී ලකුණක් තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මේ LPL තරගාවලිය. අද දිනේදී ආරාත්‍යමුත් සමගින් ශානුක විජේ ශානුක දිසානායක මහත්මනි, අපි දන්නා දැන් මේ පාසල් ක්‍රීඩකයන්ට නැත්නම් වයස අවුරුදු 19 20 වගේ ක්‍රීඩකයන් එක ඔබ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් රැඳී සිටින පුහුණු කරුවෙක්. ඒ තනතුරේ ඉඳගෙන බලනකොට මේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකින් කිහිප දෙනෙක්ටත් නැත්නම් අඩු වයස සිටින ක්‍රීඩකින් කිහිප දෙනෙක්ටත් මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ දකින්නේ ඒක කොයි ආකාරයෙන්ද? ඇත්තටම සුනේත් සුබවාදී දෙයක් මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාවටම ශ්‍රී ලංකාවේ එකක් අපි නිතරම මේ මෑත කාලයේ කතා වුණා පොලිටික් ක්‍රිකට් ඕනේ කියන එක මේ ලංකාව ඇතුලේ. මේ ඒකට හොඳම අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් සියලුම ක්‍රීඩකයන්ට අවුරුදු 19න් පහළ ඇතුළුව ඒ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඇතුළුව ඉතින් යාර සිටින සියලුම ක්‍රීඩකයන්ට ඒ වගේම තමා ප්ලේස්ට ගයන් කිව්වා වගේ ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක අනිත් ක්‍රීඩකයන්ගේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක ඔය අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ට. ඉතින් මේ තරගාවලිය ඒ විතරක් නෙමෙයි, අපි ප්‍රේක්ෂකයන්ට ගොඩක් කල් ක්‍රීඩා තරඟ තිබ්බේ නැහැ ලංකාව ඇතුලේ සහ එළියේ. ඉතින් බාධක මැද මේ මේ කරන ක්‍රියාව ඉතා හොඳම දෙයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද සහ ඒ වගේම ප්‍රේක්ෂකයන් මේ වෙලාවේ අපි සියලු දෙනාම දන්නවා කොච්චර අමාරුවෙන්ද සමහර තැන්වල ගෙවල් වලට වෙලා ඉන්නේ කියලා. ඒ හැම දෙයකටම ඉතා හොඳ ටූර්නමන්ට් එකක් සහ ආර්ථිකම වශයෙන් අපේ ශ්‍රී ලංකාව හැටියට එකක් විදේශ විනිමය ගේන එක ඒ වගේම සහ ක්‍රීඩකයන්ගේ ආර්ථික මට්ටම නංවාලන්න මේ හොඳම ටූර්නමන්ට් එකක් කියලා මම හිතනවා. අසල මගේ සුපුරුදු සගය අපි මොකද කියන්නේ අද පළමු තරගයේ කොලඹ කිංග්ස් ද කැන්ඩි ටස්කර්ස් ද තරගයේ ජයග්‍රහණය කරන්නේ?
වන්දන මේ තරගේ ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක අපි වැඩසටහනේ අන්තිමට තියාගමු නැත්නම් ඒක ඇත්තට හොඳත් නැහැ කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික ක්‍රීඩා රෝලින් වශයෙන් සමබර කණ්ඩායම් දෙකක් ඉන්නේ අපි මේ වගේ මේ ලංකා ප්‍රීමියර් ලීග් එකේ සුනිත් කලින් වූ වගේම අවුරුදු 8කට පස්සේ මේ වසර 8ක දීර්ඝ පිපාසයකට පස්සේ තමයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අපේම කියලා ෆ්‍රැන්චයිස් ලීග් එකක් දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ ෆ්‍රැන්චයිස් ලීග් එකේ පළවෙනිම තරගය තමයි අදිනේ ක්‍රියාත්මක වන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා රෝලින් වශයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සාර්ථක ඒ වගේම අතිශයින්ම උණුසුම් තරගයක් බවට පත් වේවි කියලා මම හිතන්නේ අපි මේ මේකෙ විතරක් කියලා මදිසුනේ අපි කණ්ඩායම් ගැන කතා කරමු ඇසල අපි ඊට කලින් මේ අපි බලන් ඉන්න ප්‍රේක්ෂකින්ට අපි පොඩ්ඩක් සතුටු වෙන්න දෙයක් කියලෙමු කොයි වගේද හම්බන්තොට මේ වෙනකොට නැත්තම් අද දවසේ කාලගුණික තත්ත්වය අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරොත් ඇත්තටම ඇසල මේ තියෙන්නේ අද දවසේ කාලගුණික තත්ත්වය කොයි වගේද කියන එක සෑහෙන හොඳ තත්ත්වයක් දවල් වරුවේ අපිට ආරංචි වෙච්ච ආකාරයෙන් අහලා බලින් අපිට දැනගන්න පුළුවන් වෙච්ච ආකාරයෙන් තිබ්බේ පැහැදිලි හස් කුසක් ඒ පැහැදිලි හස් කුසත් සමගින් අපිට මේ වෙන අවසන් මොහොතේත් අපි මීට සවස් මොහොතකටත් අපි ලබාගත් යාවත් කාලේ නිවීමත් සමගින් අපිට ලබා ගන්නට පුළුවන් උනේ දත්තය තවමත් එය කර්මිකමත් හොඳ කාලගුණික තත්වයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය අවට තිබෙන බව තමයි. ඉතින් ඒ තමයි අදිනේදී මේ වැඩසටහනින් අපට කියන්නට සිටින සුබවාදී මාරංචිය මුලින්ම. මොකද කාලකට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට උණුසුම ගේනවා ශ්‍රී ලංකාව. ඉතින් ඒ නරඹන්නට අපේ ක්‍රීඩා ප්‍රේක්ෂකීන් ක්‍රීඩා ක්‍රිකට් ලෝලින් බොහොමයක්ම මග බලා සිටින්න. ඉතින් මේ කරුණ ඉතාමත් වැදගත් තරඟයේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාවට එකතු කරන්නට ඇසර අපි දැන් මාතෘකාවට යමු. අද පළමු තරඟයේ කොලඹ කිංස් සහ කැන්ඩි ටස්කර්ස් අපි මුලින්ම කතා කරමු කොලඹ කිංස් කණ්ඩායම පිළිබඳව. ඇසල අපි මුලින්ම හඳුන්වලා දෙමු කොලඹ කිංස් කණ්ඩායමේ කණ්ඩායම කවුද මේ සංචිතයේ සිටින ක්‍රීඩකින් කියලා. मौलिक रवींद्र पाल सिंह श्रीलांक प्रसाद हिमेश रामनायक कलन पेरेरा तरंग रत्नायक समगी नवोद परिणीतन मेन्न मे तमे संचिते मे संचिते हतर दिने सप्लिमेंटरी हिन्न तमे अतिरेक क्रीडकयन गोन्ने हिन्न इतुरु 18 दिनांकित तमे प्रधान संचिते हदिला तियेन्ने ඉතමත් දැඩි බහු අද්දකින් බහුල ක්‍රීඩක ගැන්සන විශේෂම ඔවුන්ගේ එක්ස්පෙක්ට් එක බවට පත්වන්නේ අනිවාර්යයෙන්ම ඇන්ඩ්‍රියු රසල් මොකද ඔහු ලෝව පුරා T20 තරග ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් ඕන විටදී ඕනම තරඟයක් සුළු පන්දු ගානකින් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් දැඩි ප්‍රහාරකෙක් ඒ වගේම තමයි ඔහුගේ පන්දුයම සුනේ නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ අද තරගාවලියේදී ඔහු අද තරගයේදී ඔහු පන්දුයම කියන මොකද ඔහුගේ උරහිසේ ආබාධයක ලකුණ අපි දුටු IPL තරගාවලිය තුලදී ඒ නිසා නමුත් අපිට සුබදායී ආරංචියක් තියෙනවා අපේ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දුයමට සූදානම් බව दिनेश चंद्रमा लोहू इतम अर्दगी बहुत क्रीड के मंगिता बहुत आरंभ क्रीड प्रारंभिक प्रतिगर अवश्य विदेश क्रीड के अंगत्थाम इंग्लैंड क्रीड के अंदर लोरी एवेंस बेल ड्रमन ओम देना इतम निमाऊ इटली ब्लास्ट तरगावली क्रीडा कर विशेष लोरी एवेंस इटली ब्लास्ट तरगावली सरे कंडा मेन वेडिम लकुन लाभ्य एवगेम बेल ड्रमन तम इटली ब्लास्ट तरगावली वेडिम लकुन लाभ लकुन लाभ्यम हों अर्दकी क्रीड के බොන්නක් සිටන T10 තරගාවලියේ ඒ වගේම දුෂ්මන්ද සමීර ඔවුන් සතුව තිබුණා ඉතමත් වේගෙන් පන්දුවක පන්දු යවන්නේ ඉතින් කොළඹ කණ්ඩායම ඉතමත් සමබර කණ්ඩායමක් අපි හිතන හොඳ තරගයක් ලබා දෙයි කියලා කොළඹ කිංග්ස් කණ්ඩායම
ශානල් සේනක මැතිතුමනි, ඒ වගේම දැන අපි දකිනවා කලණ පෙරහර සහ නවෝත්පාදන විතාන කණ්ඩායමක් එකතු කරගෙන ඉන්නවා කොළඹ කිංස් කණ්ඩායම. මේ නවකයින් මේ නවකයින් දෙදෙනාගෙන් කොයි වගේ සහයෝගයක් ලැබෙවිද මේ සංචිතය පිළිබඳව කතා කිරීමේ? මම විශේෂයෙන් අද කරණලිය ගත්තොත් මට ලොකු විශ්වාසයක් තියෙන නවෝත්පාදන විතාන ක්‍රීඩා කරයි කියලා. ඒකට මට විශේෂම හේතුව තියෙන්නේ ඔබ සීල් දෙනාම දන්නා ඇති කොළඹ කණ්ඩායමේ ගොඩක් ප්‍රතිකරු දක්නත් ප්‍රතිකරු. ඉතින් එතකොට එකම වමත් ප්‍රතිකරුවෙක් ඉන්නේ නවෝත්පාදන විතාන විතරයි. ඉතින් දැන් මේ වගේ 2020 තරඟයකට යද්දී ඔය දක්නත් වමත් කියන එක හරිම ඉම්පෝටන්ට්. ඒ නිසා ඇන්ජලෝ මැතිස් කියන්නේ ඉතා දක්ෂ හොඳ කැප්ටන් කෙනෙක්. ඉතින් මට හිතෙනවා නවෝත්පාදන විතාන ක්‍රීඩකයාව ක්‍රීඩාවේ අනාගතය ගැන හිතලා යොදා ගනී කියලා කණ්ඩායමට. ඉතින් කලණ ගැන කිව්වොත් කලණ ඉතා දක්ෂ පන්දු යවන්නෙක්, හොඳ නැගියන නවක ක්‍රීඩකයෙක්. ඉතින් මට පොඩ්ඩක් සැකයක් තියෙනවා මේ තරඟය ඔහුට ලබා දෙයි කියලා. මොකද ඉන්න ක්‍රීඩකයොත් එක්ක බැලුවාම හැබැයි හොඳ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න පුළුවන් ඉදිරියේදී හොඳ දක්ෂ ක්‍රීඩකයෙකු දෙන්නේ. නියෝජනය කරමින් මෙවර නායකත්වය දරන්නේ කුසල් ජනිත් පෙරේරා, ඉන්පසු රහමදුල්ලා රහමනුල්ලා ගුර්බාස් කඩුරැකින ක්‍රීඩකයෙක් වශයෙන්, විදේශීය ක්‍රීඩකයෙක් වගේම බ්‍රෙන්ඩන් ටේලර්, මුනාෆ් පටේල්, ඉර්ෆාන් පතන්, නවීන් උනාක් සහ සොහෙල් තන්වීර් මේ ක්‍රීඩකින් තමයි විදේශ ක්‍රීඩකින් වශයෙන් එකතු වෙන්නේ. ප්‍රශ්නකට දිනේ සොහෙල් තන්වීර් කොවිඩ් ආසාදනය වෙලා මේ වෙන විට රෝහල් ගතව සිටින්නේ. ඉන්පසු අපි දේශීය ක්‍රීඩකින් වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකාවේ නවක බලාපොරොත්තුවක් කියලා තියෙන කුසල් මෙන්ඩිස් සිටිනවා, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියාමල් පෙරේරා, ඒ වගේම කවිෂ් කාංජුල, ලසිත් තැඹුල්දෙනිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු, ලහිරු සමරකෝ, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරි සිංහ සහ ඉෂාන් ජයරත්න. කෙවින් කොත්තිගොඩ තමයි අවසන් වශයෙන් කණ්ඩායමට එකතු කරගත්තේ කැනඩි ටාස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩකයෙක් වශයෙන්. මම හිතන්නේ එයත් තරමක් හොඳ සම්බර කණ්ඩායමක්. ශානු කිසනක මෙතුමන්ට යොමු වෙනම් මෙවර මොකද හිතන්නේ මේ කැනඩි ටාස්කර්ස් කණ්ඩායම පිළිබඳව? ඇන්ඩි ටස්කස් කණ්ඩායමේ ඉතා අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකයෙකු රසක් ඉන්නවා. විශේෂයෙන් මේ බෙන්ඩන් ටේලර් කියන ක්‍රීඩකයා, ඇත්තටම සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා, ගොඩක් මේ 2020 තරඟ ක්‍රීඩා කළා සහ ඉතා අධ්‍යක්ෂ තියෙන ක්‍රීඩකයෝ. ඒ වගේම අපේ ලංකාවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගත්තොත් කුසල් මෙන්ඩිස්, කුසල් ජනීත්, ඉතා අසේල ගුණරත්න, කවිදු මෙන්ඩිස් මේ ක්‍රීඩකයෝ 20 හොඳටම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ අපේ කණ්ඩායම වෙනුවෙන් සහ 50 හොඳටම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. ඒ වගේම සීකුගේ ප්‍රසන්න ඉන්නවා. ඉතින් හොඳ, මම හිතනවා මේ කැන්ඩි කණ්ඩායමත් ඉතා සමබර කණ්ඩායමක්. අපි බලමු මේ හැබැයි මේ ඔක්කොටම වඩා සුනේත් මම හිතන්නේ මේ ක්‍රීඩකයන්ගේ කරන් ෆෝම් එක ඉතා වැදගත්. මොකද අපි සියලු දෙනාම දන්නවා මේ මෑත කාලේ ක්‍රිකට් ගොඩක් ක්‍රීඩා කර අඩුයි. ඉතින් ගොඩක් කරන් ෆෝම් එක ගැන පුහුණු කරුව බලයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ පුහුණු වීම අතරතුර. ගයන් අපි ඒ කාරණෙත් එක්කම ඔබත් එක්ක එකතු වෙනවා නම් දැන් මේ කරන් ෆෝම් එක ගැන කතා කරද්දී කැන්ඩි ටාස්කර්ස් කණ්ඩායමේ කවුද ඔබ දකින ආකාරයෙන් මේ කණ්ඩායම තුළ සිටින ඔය කරන් ෆෝම් එකේ හොඳම ක්‍රීඩකයෙක් කීප දෙනා? ඔසොනෙත් ඒ පිළිබඳව කතා කරන්න කලින් මට මේ දැන් ලැබුණු ආරංචියක් තියෙනවා. විශේෂයෙන්ම කැන්ඩි ටාස්කර්ස් කණ්ඩායම යම් කිසි ආකාරයක අපහසුතාවයකට පත්ව තිබෙනවා. මොකද විශේෂම හේතුව ඔවුන්ට අද දිනේදී ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබෙන්නේ විදේශ ක්‍රීඩකයන් 3 පමණයි. මොකද ඔවුන්ගේ කළමනාකරු ෆර්විස් මහරුත් මහතා ප්‍රකාශ කර තිබෙනවා තවමත් බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටේල් නිරෝධායන
අවසන් කොට නොමැති බවත් ඒ වගේම සොහිල් තන්නේ කොවිඩ් ආසාදිතෙක් වශයෙන් හඳුනාගත් නිසා ඔහු තාම නිරෝධානයේ ලක් කරලා තියෙනවා කියලා. එතකොට අද තරගයේදී අපිට බ්‍රෙන්ඩන් ටේලර්ගේ සේවය කෙන්ටිටස්කස් කණ්ඩායමෙන් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ බොහෝ දුරට. ඉතින් ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තරගයේ නීති රීති මාලාව අනුව අවම වශයෙන් විදේශ ක්‍රීඩකයන් 3 දෙනෙක් ක්‍රීඩා කළ යුතුයි, උපරිම 4 දෙනයි, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 7 දෙනෙක් හෝ 8 දෙනෙක්. එතකොට අද දිනේදී බොහෝ දුරට කැන්ඩිටස්කස් කණ්ඩායමේ සංචිත වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ විදේශ ක්‍රීඩකයන් 3 දෙනෙක්. අපි කතා කරා වගේ කරන්ට් ෆෝම් එක ගත්තොත් සුනේ විශේෂයෙන්ම පසුගියදා නිමා වුණු දෙදින වුණු තරගාවලිය දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඒ තරගාවලියේ කුසල් මෙන්ඩිස් ශතකයක් ලබා ගත්තා. ඒ වගේම ඊට පෙර පැවති ආමි T20 ලීගයේදීත් ඔහු ශතකයක් ලබා ගත්තා. ඒ වගේම ඊට පෙර පැවති ප්‍රීමියර් ලීග් තරගාවලියේ උදිත්ත ශතක සහ ශතක සහ අර්ධ ශතක ලබා ගත්තා. ඔහු ඉතාමත් හොඳ රිද්මේකට පැමිණ තිබෙන ආකාරයක් අපි දකිනවා. මොකද 2020 පුරාවට ඔහු ලකුණු ලබා ගත්තා අපිට මතකයි. බටහිරදී කොදල් තරගාවලියේදී ඔහු ශතක ලබා ගත්තා. ඉතාමත් හොඳ රිද්මේක තමයි ඔහු 2020 ගත කරමින් සිටින්නේ. අවාසනාවකට මෙන් ඔහුට අන්තර්ජාතික තරග වැඩිපුර ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ මේ කොවිඩ් තත්ත්වයත් සමගින්. නමුත් මේ වෙන විට ඉතාමත් හොඳ ස්ථාවරයක චරිත්මයක සිටින කුසල් මෙන්ඩිස්, ඒ වගේම තමයි කුසල් ජනිත් ගැන කතා කරද්දී පසුගිය වසරේ නොම්බර 3 ක්‍රීඩකයා වශයෙන් ඔහු තමයි භාවිතා කරේ. ඔහු ඉතාමත් හොඳින් පන්දුවර පහර දුන්නා. ඔහු ශතක ලබා ගත්තා. ඉතින් ඔහු තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක් ඕනම අවස්ථාවකදී. ඒ වගේම අද්දගීම් ගත්තාම ඉන්දියානු ඉල්ෆාන් පතන් පුණිරියව ක්‍රීඩකයා ඔහු ලෝක කුසලානයක් දිනා ගැනීමේදී ඉන්දියාව වෙනුවෙන් අනගි සහයක් දක්වපු ක්‍රීඩකෙක් ඔහු සිටිනවා. ඒ වගේම රහමුදුල්ලා ගුරුප්‍රාස් ඔහු තමයි බොහෝ දුරට මේ තරගයේ ආරම්භක පිටිකරුවා වශයෙන් නොදා ගැනීමට සූදානමක් තියෙන ඔහු නිමාවු අෆ්ගනිස්තානු T20 තරගාවලියේ තාමත් හොඳින් පන්දුවට පහර දුන්න ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි අපිට අමතක කරන්න බෑ කමිදු මෙන්ඩිස් සහ ප්‍රේමල් පෙරේරා. ඔවුන් දෙදෙනාමත් ඉතාමත් හොඳ ක්‍රීඩක විශේෂම කමිදු මෙන්ඩිස් ගැන කතා කරද්දී ලෝක කුසලානයක් නායකත්වයේ දක්වපු ක්‍රීඩකෙක්. ඒ වගේම ඔහුට අත්දැකීම් රාශියක් තියෙන ඔහු T20 ජාත්‍යන්තර තරගවල ක්‍රීඩා කරලා තියෙනවා. ප්‍රේමල් පෙරේරාත් ඒ වගේම ඔහුටත් ඉතාමත් හොඳ අත්දැකීම් තියෙනවා. ඉතාමත් වැරෙන් පන්දුවට පහර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අමතක කරන්න බෑ මේ කණ්ඩායමේ සිටිනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දින වූ ක්‍රීඩකයා. අවසන් පන්දුවාර කිහිපෙදී ඉතාමත් වේගෙන් පරිදි මැච් ෆිනිෂර් රෝල් එක ගහපු අසේල ගුණරත්න. ඒ වගේම සීකුගේ ප්‍රසන්න ඉතාමත් දැඩි ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි කැන්ටිටස්කස් කණ්ඩායම සතුව ඉතින්නේ. ඒ වගේම ඔවුන්ට අත්දැකීම් බහුල දඟ පන්දවන්නන් සිටිනවා. විශේෂම නුවන් ප්‍රදීප් දිල්රුවන් පෙරේරා යන පන්දවන්නන් සිටිනවා. ඉතින් ඉතාමත් සමබර කණ්ඩායමක් මම දකිනවා බොහෝ දුරට මේ තරගේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගනී ආරම්භක තරගයේ වශයෙන්. නැහැ වගේම සුනේ මේ කරන් ෆෝම් එක ගැන කතා කරද්දී මතක් කරන්න ඕනේ මේ අවසාන වශයෙන් ලංකාවේ මේ තරඟාවලියක්, ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ තර ක්‍රීඩිකයන් ක්‍රීඩා කළ තරඟයක් වෙන්නේ මේ අපේ ලංකාවේ ජාතික ක්‍රීඩිකයන් ක්‍රීඩා කළ තරඟාවලිය තමයි යුද හමුදා කමාන්ඩර්ස් ලීග් එක. නැත්නම් මේ ආමි කමාන්ඩර්ස් ලීග් එක. මේ ආමි කමාන්ඩර්ස් ලීග් එක සුනේ මතක් කරන්න ඕනේ තරඟාවලියේ වීරයා වෙච්ච සේකුගේ ප්‍රසන්න කැනඩාස්කස් කණ්ඩායම ඉන්නේ. ඒ වගේම තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙච්ච දිනේෂ් චන්දිමාල් ඉන්නේ කොළඹ කිංස් කණ්ඩායමේ. ඒ වගේම මේ තරඟාවලියේ එකම ශතකය රැස් කරගත්ත කුසල් මෙන්ඩිස් ඉන්න කැනඩාස්කස් කණ්ඩායම. මම දැන් මේ නිමාවට පත් වෙච්ච ආමි කමාන්ඩර්ස් ලීග් එකේ සාර්ථකම ක්‍රීඩකයන් රාශියෙන් මේ කණ්ඩායම් දෙකේ බෙදලා ඉන්නවා. ඒ වගේම අනිත් කණ්ඩායම්වල තියෙනවා මේ කණ්ඩායම් දෙකේ වැඩි වශයෙන් ඉන්නවා. මම හිතන්නේ සුනේ මේ කරන් ෆෝම් එක ගැන කතා කරද්දී මේ කණ්ඩායම් දෙකට තවම හොඳ ප්ලේයර්ස්ලා කට්ටියක් ඉන්නවා මේ මෑත භාගි දක්ෂතා අතරට පිවිසිච්ච. හරි, අපි දැන් ඇසලා අපි වැඩි වෙලාවක් ගන්න සූදානම් නැහැ. මොකද තරඟය ආරම්භ කිරීමට නැත්නම් සමාරම්භ උත්සවය ආරම්භ වීමට තවත් පොඩි වෙලාවක් තිබෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන් නොවිසෙල්ලෙන් බලන් සිටින්නේ මේ පිළිබඳව. එන්ස අපි ඉක්මනින් යමු. අපි කොළඹ කිංග්ස් කණ්ඩායමේ අද දිනේ ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙන කණ්ඩායම අපේ batsman.com අපි කොහොමද කියන්නේ කියලා බලන්න. අපි ඉදිරිපත් කරන කණ්ඩායම තමයි කණ්ඩායම නායක අනිවාර්යෙන්ම ඇන්ජලෝ මැතිව්ස්. ඇසලා ඊට පස්සේ දිනේෂ් චන්දිමාල් අද දිනේදී ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා අඩුළු රකින ක්‍රීඩකයා වශයෙන්. ඒ වගේම ඉන්පසුව ලොරි එවන්ස් විදේශීය ක්‍රීඩකෙක් වශයෙන් සහභාගී වෙයි සහ ඩැනියල් බෙල් ඩ්‍රමන්ඩ් ඔහුත් විදේශීය ක්‍රීඩකෙක් වශයෙන් ක්‍රීඩා කරයි. යෂාන් ප්‍රියංජල්, ඇන්ඩ්‍රියාසල්, ඉසුරුදාන, තරිඳු කෞෂාල්, කොයිස් අහමඩ්, දුෂ්මන්ත චමීර සහ කලන පෙරේරා තමයි අපි හිතන්නේ අදිනේදී තරගයේ ක්‍රීඩා කරයි කියලා. ශානුක දිසාන කැමැතිවනි මේ කණ්ඩායමේ වෙනසක් සිදු වී තුන් තියනවද කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ? ඉතා හොඳ තේරීමක් මං හිතන්නේ. එකම එක තමා මේ මම හිතුවේ PhD කෞෂාල් වෙනුවට තව කවුද රිප්ලේස් කරන්න ඉන්නේ කියන එක තමා මට ගැටලුව තිබ්බ. හැබැයි හොඳ තේරීමක් batsman.com එකෙන් කණ්ඩායමෙන් කරලා තියෙන්නේ. මම ඇග්‍රි වෙනවා. හොඳ තීරණයක්. අගන්ගේ මොකද අදහස?
ඔව් විශේෂයෙන්ම මම පිටිකරන පිළිවෙල ගත්තොත් විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඩැනියල් බෙල් බ්‍රමන් තමයි ආරම්භක පිටිකරුවන් වශයෙන් බොහෝ දුරට ක්‍රියාත්මක වීම නිමිත මොකද ලෝර් ඉවෙන්ට්ස් කියන්නේ හොඳ මැද පෙළ පිටිකරුවෙක් ඕටි තමත් වේගෙන් ලකුණු රැස් කරගන්න පුළුවන් ඉතින් ඊළා ප්‍රොම්බර් තුන පිටිකරුව වශයෙන් සම බොහෝ දුරට අශාන් ප්‍රියංජන් හෝ ලෝර් ඉවෙන්ට්ස් යොදා ගැනීමට සූදානම් වේ කලම්බු කිංග්ස් කන්න මේ වගේම ඇන්ජලෝ මැතිව්ස් අනිවාර්යයෙන්ම නම්බර් 4 පිටිකරුව වශයෙන් ක්‍රීඩා කරයි ඒ වගේ ඊට පස්ව ඇන්ඩ්‍රේ රසල් සිටිනවා ඉසුරු උදාන සිටිනවා නමුත් මම අශාන් ප්‍රියංජන්ට පිටදඟල් පන්දු යවන්න පුළුවන් නිසා මම ගොඩක් දුරට යොදා ගන්නෙහි පාදඟල් පන්දු යවන්න දෙසේ විශේෂයෙන්ම ක්වයිස් අහමඩ් සහ ජෙෆ්රි වැන්ඩර්සන් දෙන්නා ඉතාම හොඳ ක්වයිස් අහමඩ් කියන්නේ දැඩි අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඒ වගේම ජෙෆ්රි ඇන්ඩර්සන් ජෙෆ්රි වැන්ඩර්සන් කියන්නේ ඩොමෙස්ටික් තරගවල ඉතාම හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඉතින් මම හිතනවා ඔවුන් දෙදෙනා යොදා ගනී කියලා හැබැයි මම පුහුණු කරුවා නම් මට අත්දැකීම් අවශ්‍යයි නම් වේග පන්දු යවන්නන්ගේ මම බොහෝ දුරට දුෂ්මන්ත සමීර සහ ධම්මික පෙරරාව යොදා ගනී හැබැයි මට නබකේකට අවස්ථාව දීලා ඉතාම හොඳින් ඔහුගේ වේගයෙන් පන්දු යැවීමේ හැකියාව තිබෙන නිසා මම බොහෝ දුරට කලන පෙරරාව යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා සුනේත් මම පොඩ්ඩක් ඇඩ් කරන්නම් මේකට දැන් ඇත්තටම මේ මෑත කාලේ T20 යන විදියට මම හිතන්නේ ඔය කුයිස් අහමඩ් කියන ක්‍රීඩකයා රයිට් ආම් ලෙග් ස්පිනර් කෙනෙක් මම හිතන්නේ ඔව්ව මේ මැනේජ්මන්ට් එක පොඩි චාන්ස් එකක් දෙයි කියලා හිතනවා හේතුව ඔහු කඩු ලබා ගත හැකි ක්‍රීඩකයෙක් මොකද 2020 වල ලකුණු ලබා ගන්න ආසේම කඩු ලබා ගැනීම ඉතා අවශ්‍යයි මමත් හිතනවා මේ කුයිස් අහමඩ් කියන ක්‍රීඩකයාව රයිට් ආම් ලෙග් ස්පිනර් කෙනෙක් හැටියට PhD කෞෂාල් වෙනුවට මේගොල්ලෝ යොදා ගනී කියලා විශේෂම ශාලක අපි කතා කරොත් කුයිස් අහමඩ් පිටුවා ඔව මේ BBL තරගාවලියේ පළමු පන්දු වාර 6 තුල යොදා ගත්තා මේ පන්දු වෙනස නැහැ මොකද ඌ ඉතමත් හොඳින් ඌගේ පතිතේ නිවැරදි ඌ ඉතමත් හොඳින් පන්දු යවන පන්දු යවන්නේ ඒ නිසා මමත් බෝධුල බරපතල වෙනවා කොයිස් අහමඩ් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කරයි කියලා දඟ පන්දු යවන්නන් දෙදෙනා වශයෙන් මොකද අපිට අශාන් ප්‍රියංජන්ගෙන් පිටත පන්දු යවන්න අවශ්‍ය නම් පන්දු යවන්න පුළුවන් නිසා මම හැබැයි මම sorry disturb කරාට ඔය වැන්ඩර්සි වෙනුවට දා මම ආදේශ කරන්න මොකද මං හිතනවා ලෙග් ස්පිනර්ස් දෙන්නේ කණ්ඩායමට ඕනේ නැති වෙයි කියලා එක විදියට පන්දු යවන්න හරි අපි ඔය වෙනස්කම් ටික අපි බලමු අද දිනේදී තරගයේ ආරම්භ වීමෙන් පසු අපිට කණ්ඩායම දැක් ගැනීම හැකියාව ලැබෙවි මේ ආකාරයෙන් තමයි අදහස් දක්වන්නේ කොලඹ කිංග්ස් කණ්ඩායම පිළිබඳව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අපි batsman.com within අපි හිතන් probable 11s හිතන්නේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අපි ක්‍රීඩකයන් වශයෙන් කණ්ඩායම් නායකයා කුසල් ජනිත් පෙරේරා මම හිතන්නේ අර ගයන් කිව්වදී අපි වේලාසනින් පොඩ්ඩක් අපි තීරණය කරා රහමුණුල්ලා ගුරුබාස් ක්‍රීඩා කරාවි කියා කඩුවකින් ආවශයෙන් අනිවාර්යයෙන්ම ආරම්භක පිටිකර වශයෙන් ඉන්පසුව ස්ථානයේ කුසල් මෙන්ඩිස් සීකුගේ ප්‍රසන්න විශේෂයෙන්ම අපි දුටුවා සීකුගේ ප්‍රසන්න අවසන් තරග කිහිපය තුළදී අර පන්දු පාට පහර දෙන ස්ථානයේ තරමක් ඒ කියන්නේ ලයින් අප් එකේ උඩින් නැවිලා ටික වෙලාවක් කඩුව රැඳී සිටලා ඊට පස්සේ වේගෙන් පන්දුර පහර දෙන උත්සාහ කරන බව අපි දැක්කා. ඉතින් ඒ නිසා සීකුගේ ප්‍රසන්න තරමක් ඉහළින් පන්දුර පහර දීමට පැමිණේ කියලා බලාපොරොත්තු වෙනවා. කමිදු මෙන්ඩිස් ඒ වගේම අසේල ගුණරත්න ඉරුපන් පතන් නවිනුල් හක් නුවන් ප්‍රදීප් ලසිත් තැඹුල් දෙනී සහ විශ්ව ප්‍රනාන්දු තමයි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම batsman.com වෙතින් ඉදිරිපත් කරන්නේ ශානුක දිසනක් වැතුමනේ මොකද හිතන්නේ ඒ කණ්ඩායම පිළිබඳව මට එක ඩවුට් එකක් තියෙන්නේ ඇත්තටම මේ ඇඹුල් දෙනිය ගැන මොකද ඒක මේ ඇඹුල් දෙනිය ක්‍රීඩා කරයිද නවක ක්‍රීඩකයා කුටි කොට ක්‍රීඩා කරයිද කියන එක මොකද ඇත්තටම ඒක හරි අපහසු තීරණයක් කලම්බු කණ්ඩායම ගැන ගත්තොත් ඇත්ත රයිට් හෑන්ඩර්ස්ලා ඉන්නේ මම හිතනවා 10 දෙනෙක්ම රයිට් හෑන්ඩර්ස්ලා වෙයි එතකොට කෝචින් ස්ටාෆ් එක බලයි කොහොමද රයිට් හෑන්ඩර්ස්ලා මෙල්ල කරගන්නේ කියලා විශේෂයෙන්ම රසල් වැනි ක්‍රීඩකයෝ කොහොමද මෙල්ල කරගන්නේ මිඩ් ලෝඩ් එකේ කියලා ඉතින් පොත්තිගොඩ කියන්නේ අන්ඩර් මේ ටික මිස්ටි පන්දු යවන්නේ ඒ හින්දා මට හිතනවා බුල්දෙනිය වෙනුවට ඔහුව යොදා ගනී දෝ කියලා සැකයක් තියෙනවා ඒ වගේම මම එකතු කරන්න කැමති දැන් කියපු දෙයට විශේෂයෙන්ම අපිට දිල්රුවන් පෙරරත් සිටිනව උත් ඉතමත් අද්දගෙන් බහුල ක්‍රීඩකේ දිල්රුවන් පෙරරත් සිටිනවා ලසිත බුල්දෙනිය සහ කෙවින් කොත්තිගඩ ඔය තුන අතරින් එක්කෙනෙක් තමයි ක්‍රීඩා ගන්න මට නම් හිතෙනවා බොහෝ දුරට අද්දගීම් සඳහා යන නිසා දිල්රුවන් පෙරරව යොදා ගනී කියලා දඟපන්දු යවන්න අවශ්‍යයි මොකද සිකුගේ ප්‍රසන්න ඉන්නවා පාදක පන්දු යවන්න අවශ්‍යයි ක්‍රීඩා කිරීමට එහෙම තමයි මම බලාපොරොත්තු වෙන්නේ බොහෝ දුරට ඒ වගේම කමිදු මෙන්ඩිස්ටත් පුළුවන් පන්දු යවන්න දෙකෙන්ම පන්දු යවීම සඳහා
යකරෙන් තමයි අපි කණ්ඩායම් දෙක batsman.com විදිහට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු කොයි ආකාරයෙන්ද අදිනේ තරගය ආරම්භ වෙන විට කණ්ඩායම් තීරණය වෙන්නේ කියලා. යතරවාරයේ අපි කතා කරොත් ගයන් ඇසල අපි ඔබ හිතන්නේ කලම්බ කිංග්ස් කණ්ඩායමේ අපි හඳුන්වනොත් මේ තරගයේ key players ලා තුන්දෙනා කවුද? මම හිතන්නේ විශේෂයෙන් මේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම දෙකේම පිටිකරණය සහ තුන්විරය ක්‍රීඩ ගන්න අතින් ඉතාම ශක්තිමත් කණ්ඩායම් දෙකක් ඒකින් ද මම batsman.com වශයෙන් අපි හිතුවා කොළඹ කණ්ඩායමේ key players ලා වශයෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් අනිවාර්යයෙන්ම නමතුරුව මේ සාමාන්‍යයෙන් මේ ෆ්‍රැන්චයිස් ලීග් වල අතිශයින්ම දක්ෂතාවයට පිවිසෙන ඇන්ඩ්‍රු රසල් තොරණ key players තුන්දෙනා වශයෙන් පන්දු යවන්නේ වෙනුවට තුන්විරය ක්‍රීඩ ගන්න දෙදෙනෙක් සහ එක් පිටිකරුවෙක් සමගින් සුනේ ගෑන් ගෑන් මොකද හිතන්නේ ඒ කී ප්ලේයර්ස් ලා තුන් දෙනා පිළිබඳව ඔබ එකඟ වෙනවද මේ තමයි මේ කණ්ඩායමේ විශේෂයෙන්ම කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් දෙදෙනාටම තරගයක් විශේෂයෙන්ම මේ ක්‍රීඩකයන් දෙදෙනාටම තරගයක් වෙනස් කරන්න පුළුවන් මම එකතු කරන්න කැමති විශේෂයෙන්ම ක්වයිස් සහමඩ් මොකද ඔහු ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නේ ඔහුට තරගයක් වෙනස් කරන්න පුළුවන් ඔහුගේ පන්දු වාර හතර තුල ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවට කඩු දවා ගනිමින් මම විශේෂයෙන්ම එකතු කරනවා ක්වයිස් සහමඩ්ව ඒ හේතුව නිසා වෙන්නේ ඉන්පසු අපි batsman.com විසින් අපි ආයිත් හඳුන්වා දෙනවා කැන්ඩිඩේට්ස් කස් කණ්ඩායමේ key players ලා තුන්දෙනා විදිහට කුසල් ජනිත් පෙරේරා කුසල් මෙන්ඩිස් සමගින් සීකුගේ ප්‍රසන්න මං හිතන්නේ මේ තුන් මේ තිදෙනාත් තරමක් අර අපි කියන ඉන්ෆෝ තරඟ ක්‍රිකට් තරඟවල මේ මේ වෙන විට තරමක් ඉන්ෆෝම් එකේ ඉන්න ක්‍රීඩකයෝ ඉතින් සහ කුසල් ජනිත් පෙරේරා කියන්නේ බොහොම කොහොමත් න 2020 තරඟ රටාවට උචිත ක්‍රීඩකයෙක්. ඉතින් සීකුගේ ප්‍රසන්න ඊට දෙවෙනි නැහැ. මම හිතන්නේ මේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මේ තීරණය පිළිබඳව ශානුක දිසානායක මැතිතුමනි මොකද හිතන්නේ මේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ key players තුන්දෙනා මේ තුන්දෙනාද නැත්නම් ඔබට ඉන්නවද වෙන ආදේශ? නැහැ මේ තුන්දෙනා තමයි අපි අමතක කරන්න නරකයි අසේල ගුණරත්න ෆිනිෂර්. ඉතින් අතීතයේත් ඔහු එදේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා සෑමතැනම. ඒ ඔහු අමතක කරන්නත් බෑ. ඒ හින්දා ඉතින් ඒකයි මම කියන්නේ සමබර කණ්ඩායම් දෙක අපි බලමු තරඟේ නිම වෙද්දී කොහොමද තරඟේ නිම වෙන්නේ කියලා. හරි අවසන් වශයෙන් මම ආගෙන යන්නම් අපි මම හරි කැමති මුලින්ම ඇසලව අමාරුව දාන්න ඇසල පළමු තරඟේ කවුරු දිනයිද? විශේෂයෙන්ම මේ අපිට පේන සම්බර කණ්ඩායම් දෙයක් නමුත් අර හොඳට කැපිලා පේන එක අඩුපාඩුවක් තියෙනවා කොළඹ කණ්ඩායමේ දකුණක් පිටිකරුවන් රාශියක් ඉන්නවා මම හිතන්නේ මෙන්න මේ අඩුපාඩුව හොඳින් ගහණය කරගෙන පාලනය කරගත්තොත් නුවර කණ්ඩායමට තරමක වැඩි අවස්ථාවක් තියෙනවා මේ තරඟය හරවා ගන්න නමුත් ඒ අඩුපාඩුවම නුවර කණ්ඩායමෙත් තියෙනවා මේ කොළඹ කණ්ඩායමට පුළුවන් නම් මේ අවස්ථාව ලබා ගන්න නැවතත් ඒ වටුලනේ වාසි නැවතත් තමන්ගේ වෙතට හරවා ගන්න කවුරු දිනයිද කියලා මම හෙව්වේ දිනයි අපි වයිද්‍ර හොඳ සමබර තරගයක් කියන්නේ 50-50 වගේ තියෙන හින්දා මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපි යොමු කරමු අපේ විශේෂ ආරාධිතයන් දෙදෙනාට හරි ශානුක දිසානායක මැතිතුමන් කොයි ආකාරයෙන්ද හිතන්නේ මේ කවුද තරගය ජයග්‍රහණය කරන්නේ ඒක අමාරු ප්‍රශ්නයක් හැබැයි ඇසල කිව්වා වගේ මේ right handers ලා වැඩිපුර ඉන්න නිසා මම තාම දන්නේ අපි තනතිරුව මොන ආකාරයේ ක්‍රියා කරයිද කියලා පළවෙනි තරගයෙන් පස්සේ තමයි හැම එකක්ම අපිට තීරණය කරන්න වෙන්නේ හැබැයි right handers ලා විතරක් වැඩි හින්දා කළමු කණ්ඩායමේ මම කැන්ඩි දිනයි කියලා හිතනවා ඒ වගේම දක්ෂ කණ්ඩායම් දෙක එපැත්තෙම සමබර කණ්ඩායම් දෙකක් වුණත් පොඩි වාසියක් කැන්ඩි කණ්ඩායමට තියෙනවා ඉතින් ඔය අවාසිය කළඹ කණ්ඩායමට දිගටම තියෙනවා ඒක වෙනස් කරන්න බෑ හැබැයි ඒකට මේ කෝචින් ස්ටාෆ් එකයි සීනියර් ප්ලේයර්ස් අය ප්ලෑන් එකක් හදා ගනීවි ඒත් මේ තරඟේදී මම කැන්ඩි දිනයි කියලා විශ්වාසයක් තියෙනවා දැන් ගෑන්ගේ අදහස ඔව් විශේෂයෙන්ම සමබර කණ්ඩායම් දෙකක් මොකද අද්දකින් ගත්තත් ඔවුන්ගේ පිටිකරුවන්ගේ කරන්ට් ෆෝම් එක ගත්තත් ඔවුන් දෙගොල්ලම ඉතාමත් සමබරයි. පන්දවන්නන් ගත්තත් එහෙමයි. හැබැයි මටත් හිතෙනවා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට වැඩි වාසියක් තිබෙනවා කියලා. මොකද ඔවුන්ට හොඳින්ම තමන්ගේ කණ්ඩායම ඔවුන් සමබර විශේෂයෙන්ම දකුණත් වමත් පිටිකරුවන්ගේ සම්මිශ්‍රණය ඒ වගේම පන්දවන්නන්ගේ සම්මිශ්‍රණය සමගින් අපි බලද්දී ඔවුන් ටිකක් ඉදිරියෙන් සිටින කලම්බ කිංග්ස් කණ්ඩායමට වැඩියෙන්. ඒ නිසා මමත් හිතෙනවා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට වැඩි වාසියක් තියෙයි කියලා මේ තරගය තුල.
ඇසලගේ පිරිතුර 50 50 තියෙන නිසා අපි සාකච්ඡාව හෙට බලමු ඇසල අපි කවුද දිනන්නේ කියලා හෙට අපිට සජීවී විකාශයේදී කියන්න පුළුවන් අද තරඟයේ කවුද ජයග්‍රහණය කර කියලා ඇසලට කියන්න පුළුවන්කම තියෙනවා හෙට තරඟයේ පැත්තෙන්නේ ජැෂ්න ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමත් සමගින් තමයි දෙවන තරඟයේ හෙට දිනේදී ආරම්භ වෙන්න නිමිතව තිබෙන්නේ නැවතත් ඉතින් අද දිනට මේ වැඩසටහන මෙතකින් නිමවට පත් කරනවා තවත් ස්වල්ප මොහොතකින් ආරම්භ වෙන්න නිමිතව තිබෙනවා සමාරම්භක උත්සවය ලංකා ප්‍රීමියර් ලීග් වසර 8කට පස්සේ ඔබගේ සිහිනය හැබෑ වෙන වේලාව වශයෙන් ඉතින් ක්‍රිකට් ලෝලින් හැමෝම ඉතාමත් ආසාවෙන් බලා සිටින්නේ මේ වේලාව වෙනකන් ඉතින් අද පළමු තරඟයේ ඉතාමත් උණුසුම් තරඟයක් සම්බර කණ්ඩායමක් අතර උණුසුම් තරඟයක් පැවැත්වෙන්නට තිබෙනවා ඉතින් මේ තරඟය සමගින් සජීවීව ඔබට තරඟය නැරඹීමේ හැකියාව තිබෙනවා රූපහයි නාලිකාව ඔස්සේ ඉතින් මේ සිළුම තේයලුත් එක්ක batsman.com අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න හෙට දිනේදීත් හෙට දිනේ තරඟයට පෙර මෙවැනි තරඟයේ කොයි වගේ වේවිද කණ්ඩායම කොයි වගේ වේවිද කවුරු දිනාවිද මෙන්න මේ කියන කාරණා සියලුම දේවලුත් එක්ක මම ඇසල එන්න බලාපොරොත්තු වෙන සිටිනවා අනිවාර්යෙන්ම අපි එනවා බලාපොරොත්තු වෙන්න මේ අනිවාර්යෙන්ම අපි එනවා සජීවීව මේ ආකාරයෙන් ඔබත් සමගින් සම්බන්ධ වෙමින් විශේෂ විශ්ලේෂණ වාර්තාවක් මේ තරඟයේ පිළිබඳව ගෙනෙන්නට සහ කාලගුණයේ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට ඔබ මම හිතන්නේ ඒ පිළිබඳව අනිවාර්යෙන්ම හරි වමනාවෙන් අහන්නට බලාපොරොත්තු වෙන සිටිනවා ඉතින් තරඟයේ නරඹන්න ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරන කාලයකට පස්සේ ලංකාවේ ප්‍රීමියර් ලීග් එකක් තියෙන්නේ ශානුකු සන්නයක මැතිතුමනි ස්තුතිවන්ත වෙනවා අදිනේදී අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව එවැගේම ගයන්න ඔබටත් ස්තුති ඇසල ඉතින් අපිට වේලාව ලැබිලා තියෙන අදිනට ඔබගේ නිවසෙන් සමු ගන්නට නැවත හෙට දිනේ අපි ඔබත් සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන ආරාධනා කරන ටීම් බැට්ස්මන් YouTube නාලිකාව අපත් සමගින් සම්බන්ධ වන්න batsman.com Facebook පිටුව සහ ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට ඕනෑම පුද්ගලයෙකුගේ ක්‍රිකට් දත්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා batsman.com වෙබ් අඩවියේ ඉතින් ඒ සමගනුත් එකතු වන්නට නිරන්තරයෙන් එකතු වෙ සිටින්නට ආරාධනා කරමින් මේ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා ඔබ සැමට ජයග්‍රහී රාජ්‍යයක් ප්‍රාර්ථනා කරමි.